යුක්‍රේනය සහ රුසියාව අතර යුද්ධයේ තීරණාත්මක නගරය නැත්තම් දෙවියන් දුන් ගල්ලඟුරු ආකරය විදියට හඳුනා ගන්නා වුහල්ද කියන නගරය මේ වෙද්දි තීරණාත්මක නගරයක් බවට පත් වෙලා තිබෙනවා. Gift of Coal කියලා තමයි මේ නගරය හඳුන්වන්නේ. ඒ තරම්ම ගල්ලඟුරු වලින් පෝෂිත වුණු නගරයක් විදියට තමයි වුහල්ද කියන නගරය හඳුන්වා ගන්නෙ. මේ නගරය ඩොනෙස් ප්‍රදේශයේ පවතින අතර මේ යුද්ධයේ තීරණාත්මක භූමියක් බවට පත්ව තිබෙනවා. මේ වන විට රුසියාවට සහ යුක්‍රේනය අතර යුද්ධයේදී යුක්‍රේනයට තියෙන සැපයුම් මාර්ග අඩාල කිරීමට වුහල්ද කියන නගරය අත්පත් කර ගැනීම රුසියාවට ඉතාමත්ම වැදගත් වෙනවා. මේ භූමිය යුද්ධය ඉතාමත් අපහසුයි. කෙසේ වෙතත් මේ වන විට අදාළ ප්‍රදේශයේ දරුණු ගැටුම් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. වුහල්ද කියන්නේ මේක පරිපාලන නගරයක් විදිහට ඩොනෙස් ප්‍රදේශයේ ඉතාමත් සමීපයේ ස්ථානගතව තිබෙන නගරයක්. Russia's great aim to control in the region as whole මුළු පළාතම පාලනය කිරීමේ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්නට රුසියාව මේ ප්‍රදේශය අත්පත් කර ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි. ඒ නිසා රුසියාව දැවැන්ත හමුදා ශක්තියක් යොදා ගනිමින් මේ වන විට වුහල්ද ප්‍රදේශයේ දරුණු ගැටුම් ස්ථාපනය වී ඇති බවට තමයි තොරතුරු වාර්තා වන්නේ. විශේෂයෙන්ම රුසියානු යුද බලය, රුසියානු මානව සම්පත් බලය මේ සියල්ලම යොදා ගනිමින් මේ වන විට විශාල බලඇණියක් මේ ප්‍රදේශයේ සටනේ නියක්තව සිටිනවා කියලා තමයි වාර්තා වන්නේ. රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජී ෂෝගිව් ප්‍රකාශයක් කර තිබෙනවා රුසියානු හමුදා මේ වෙද්දී සාර්ථකව වුහල්ද වල ඉදිරියට යමින් සිටින බව. හැබැයි බ්‍රිතාන්‍ය බුද්ධි තොරතුරු වාර්තා කර තිබෙන්නේ ද රෂ්‍යාස් ඒම් වෝස් ටු කැප්චර් unoccupied areas of Ukrainian held Donetsk, but it was unlikely to build up the forces required to change our outcome of the war. රුසියාව යම් ටැක්ටික් එකක ඉන්නවා මේ වෙලාවේ මේ තීරණාත්මක නොවන ස්ථානවලට අවතීර්ණ වෙන්න. මේ වගේ කතාවක් තමයි බුද්ධංශ වාර්තා කර තිබෙන්නේ. කොහොමුණත් වුහල්ද කියන්නේ 14,000කට ආසන්න ජනගහනයක් ඉඳලා ඊට පස්සේ මේක බොහෝ ප්‍රමාණයක් අඩු වෙනවා. මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම යුද්ධයත් එක්ක අකර්මණ්‍ය වන භූමියක් බවට පත් වෙලා තිබෙනවා. ගල්ලඟුරු ශේෂ්ත්‍රයට අවශ්‍ය කරන මහා දැවැන්ත සම්පතක් මේ ස්ථානයේ ස්ථානගත වෙලා තිබෙනවා කියලා තමයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ පෙබරවාරි 11 ඊයේ දවස වන විටදී පැවති යුද්ධයේ තත්ත්වය පිළිබඳ විමර්ශනය කරන විටදී රුසියාව දරුණු ගැටුම් මැද ඉදිරියට එන්නේ වැග්නර් ගෲප් එක පාවිච්චි කරමින්. වැග්නර් ගෲප් එකේ දවසින් දවස මරණ ඉහළ යමින් පවතින බවට යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙනවා. වැග්නර් ගෲප් එකේ මේ වෙද්දී 50,000කට ආසන්න ප්‍රහාරකින් පිරිසක් යුද්ධයට අවතීර්ණ කර තිබෙන අතරින් දසදහසක් පමණ මියගොස් ඇති බව තමයි යුක්‍රේනය වාර්තා කර තිබෙන්නේ. ඒ වගේම ඔවුන්ගේ සුසාන භූමි දවසින් දවස පුළුල් කරමින් කටයුතු කරමින් තිබෙනවා කියලත් මේ වෙද්දී යුක්‍රේනය ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් තවමත් වැග්නර් ගෲප් එකේ ප්‍රධානියත් ප්‍රකාශයක් කර තිබෙනවා. බැක්මුත් නගරය අත්පත් කර ගැනීම සඳහා සටන ඉතාමත්ම තීරණාත්මකයි. බැක්මුත් ඉස් නීඩඩ් සෝ අවර් ට්‍රූප්ස් කැන් ඔපරේට් කම්ෆර්ටබලි. මේ බැක්මුත් අත්පත් කරගත්තොත් අපගේ හමුදා බලයනි වලට ඉතාමත් පහසුවෙන් ඉදිරියට යාමට හැකියාවක් පවතිනවා. මොකද බැක්මුත් අත්පත් කර ගැනීමත් එක්ක නියත වශයෙන්ම යුක්‍රේන සැපයුම් ජාලා බිඳ වැටීම එහිදී සිදුවනවා. මේ නිසා දරුණු ගැටුම් මේ වන විට මේ ප්‍රදේශ ආශ්‍රිතව ක්‍රියාත්මක වෙමින් පවතිනවා. යුද විශේෂඥයෙකු විදිහට ඔලිව් සැඩහෙව් ප්‍රකාශයක් කර තිබෙනවා බැක්මුත් ප්‍රොබබ්ලි රිමේන් ද මෝස්ට් ඩිෆිකල්ට් සෙක්ටර් ෆේස් බයි ද යුක්‍රේන් ෆෝර්සස් ඇස් රෂ්‍යා ඩිප්ලොයිස් මෝ ඇන්ඩ් මෝ කන්ස්ක්‍රිප්ට්ස්. මේ වෙද්දී රුසියාව තවදුරටත් දිගින් දිගටම ආයුධ සහ හමුදාව සන්නද්ධ කරමින් අනියුක්ත කරමින් දරුණු ප්‍රහාරයක් බැක්මුත් වලට එල්ල කරනවා. යුක්‍රේනයේ මුහුණ දෙන බරපතල අවදහනම් කාර්යම භූමිය මෙතන විය හැකි බවට තමයි මේ මොහොත වෙද්දී ප්‍රකාශ වී තිබෙන්නේ. කෙසේ වෙතත් දිගින් දිගටම යුද්ධය ක්‍රියාත්මකයි. ඒ යුද්ධයේ දරුණු බිහිසුණු බව මේ වන විට මනාව පෙන්නුම් කර තිබෙන්නේ දෙපාර්ශ්වයේම දහස් ගණන් මැරී වැටීම තුලයි.